ඔයාලට කොහොමද හැමෝම ගොඩක් හොඳින් ඉන්නේ නැති කියලා මං හිතනවා. ඔන්න අද අපි අරගෙන ආවේ වෙනස්ම වීඩියෝ එකක්. ඔයාලා දැන් දන්නවත් ඇතිනේ මොකද්ද කියලා. ඉතින් එහෙනම් අපි සුපර් මාකට් එකට යමු. ඒකට ඕන කරන දේවල් ටික අරගෙන එන්න. යාළුවෝ ගොඩාක් ඉල්ලපු වීඩියෝ එකක් තමයි ඔන්න අද අරගෙන එන්නේ. අපි ආවා සරම සර. සරම ඔයා දැන් කිව්වනේ මහත්තයා. ඒක මොනවද? ඒක මේ පොඩි ළමයි කනවා. ඒක ගහලා තියෙනවා. නැන් ගන්නේ රතු පාට එක්කම. ඔව්. සමාජිත? කඩවල මිනිස්සු දන්නේ නැහැ කොටෝන් කොට කට් කියනවා කියලා. කොටෝන්? ඔව්. ආ තරහයිද? අයනම් තනියම යන්න. මේ නූල්ස් ගන්න නේද ආවේ? යන් ඉතින්. අයියෝ. පොල්තල් ගන්න. ඔය මොනවද දැන් ඔය මොකක්ද මට එපා මම ඔනේ කිරි මම බනිස් කන්න ඔන්න ඉතින් තෝරලා අපි නූල්ස් පැකට් දෙකක් ගත්තා. බලමුකෝ මේක සැර වෙයිද කියලා. ගෙදර ගිහින් හදලා කමුකෝ. මගේ යාළුවෝ කලින් ඉඳන්ම කියලා තිබ්බා මේ වගේ වීඩියෝ එකක් කරන්න කියලා. කොහෙද ඉතින් මෙයාව අල්ලගන්න හම්බුන්නේ නැහනේ. ඔන්න ඉතින් මම කොහොමද කැමති කරගත්තා ඔයාලා හින්දා. හොඳද? අපි උදේම තමයි සුපර් මාකට් එකට ආවේ නූල්ස් ටික අරගෙන යන්න. ඉතින් උදේට කාලා හිටියෙත් නෑ. ඒ හින්දා ඉතින් මම ඔනිගිරි එකක් ගත්තා. අරය ගත්තා තොඩ්ඩි ලොකුම ලොකු බනිස් එකක්. එයා ඒ කාලේ ඉඳන් ගන්නේ ඕක තමයි. ඇල්ල දෙනද? දැන් නූඩල්සුත් කනවා. අපේ අම්මා මට හිනට බයිනවා. දෙන්නක වැඩේ කනවා ඉවරයක් නැහැ. මාවල් ගන්න බෑ වට. කොහෙද ලස්සන කන්නකෝ. මේ තියන්නේ ඔබ දෙන්න ගත්ත දෙකලා මේක. මම දැකලා තියෙනවා මේ වගේ දෙගුණයයි තුන්ගුණයකින් ජරයි කී කී තියෙනවා. ඒවා තිබ්බේ. දාගෙන තියන්නේ බෝ. අමුවෙන් කන්නද දැන් ගෙනාවේ තියන්න. ඒක සමානව කන්න ඕනේ. ඔයාලට පරදින්නේ
මහා 100 සතුන් තරණක් නැහැ ඉතින් මට නම් සමානගේ ගුණ කිරීම කියල එක දෙක ගැන වර්ග තියනවා ගනම් එක ගුණයක් වැඩ දෙකුණයක් වැඩී කීක දැම් මේක බිින්දුවයි එන්නත් එක් එකතුලා ඉතින් ඔන්න ඔය විදිහට තමයි දැන් වැඩේ වෙන්නේ. පැකට් දෙක වෙන වෙනම හැදුවේ එතකොට අර එක සමානව තියනවනේ නැත්තම් ඕක බෙදන්න ගියාම ඊළඟට තවත් ප්‍රශ්න. ඕ පාට. එන්න සරයි වගේ ඈ. නහයටත් දැන්ටමත් තියෙනවා ටිකක් සැර කතිය. ඔන්න එක නූඩල්ස් එකක් හදලා ඉවරයි. ඊළඟ එකත් ටක් ගාලා හදලා නැත්නම් ඉඳරක නිමනවනේ. නිවුනහම නූඩල්ස් කන්න ටිකක් අමාරුයිනේ. මෙහි ඉතින් සුපර් මාකට් එකකට ගිහාම එක එක ජාතියේ නූඩල්ස් වර්ග තියෙනවා. ඒ වෙච්චර ලොකුවට ගණනුත් නැහැ. ඒ වගේම තමයි මම ලංකාවේ ඉන්න කාලේ ඉඳන් එන ආසාවෙන් හිටියේ මෙහෙට ඇවිල්ලා මේ වගේ සැර නූඩල්ස් එක එක රස නූඩල්ස් ඉස්සර ඉතින් අපි අර කොරියන් ඩ්‍රාමා එහෙම හරියට බලනානේ. ඉතින් ඒ නූඩල්ස් මෙහි තියෙනානේ. ඉතින් ඒවා ට්‍රයි කරලා බලන්න මාත් හරිම ආසාවෙන් තමයි හිටියේ. මුලින්මනේ බැරිද බෑ බෑ ඇයි පරාදයි අවුල නැහැ අපි යාළුවනේ යාළුවෝ වෙන්න ඕනේ යාළුවෝ යාළුවෝ ඉදිරියෙන් සතරේ යාළුවෝ නැත මේ බඩ උඩ බීලිමුද නැද කියවුණු පටන් ගන්නද මම ඉඳිනි පොඩ්ඩක් මම ඉස්සර ගන්නවා දැන් ඔයා දැන් ඕකෙන් ගන්නයි මම මේකෙන් ගන්නයි මට ඒ ඕකෙන් පාන්න දන්නේ නැහැ නේ අවස්ථහෙන් මේකෙන් ගන්නද අම්මේ එක ගන්න. අනේ මම කරන්නේ වයි. මම කරන්නේ කයි. මම කරන්නේ පාටිං අයියේ. අපෝ අපෝ. ඉහව ගන්න බැරි සාමදානේ කමු. සාමදානේ ගන්න දෙයක් නැති මේක මොකද්ද එක කටර කාලා ගන්න පුළුවන්. මම බලමු කිදේ සරයිනේ. හරි. පටන් ගත්තා. එකයි දෙකයි තුන. අනේ මට එන්නේ නැහැ. අනේ ඉන්න. ඔයා මට ඉන්න කියලා කරනෝනේ වැඩි ඔයාගේ බැගට් එක වෙන වෙනම අදමු කියලා නෑ මට මේ ගෑරට් එකේ කන්න බෑ ඕකෙන් කන්න ගන්න ඕන පාගන්න තිබ්බා අනේ මගේද මන් දිනයි කියලා පොඩේ ඉන්න තාම නෑනේ නෝඩිය බොඳ බිවත තරගෙන් තරහයි තරහයි තරහ ඉවරයි සරයිය හැබැයි හයිය සෝස් එක නැහැ
என்ன மேக்கு நத்தம் மாமேனாரு காலா அது எங்கே என்னத்த தரகேதி கேரப்பு தானதிக்கிறதா இல்ல அக்குவர மர மேக்க கேல பொண்டை இங்க போ நீ கேரப்பு தானதிக்கிறதா இல்ல அக்குவர மர மேக்க கேல பொண்டை இங்க போ நீ கேரப்பு தானதிக்கிறதா இல்ல அக்குவர மர மேக்க கேல දඩුවමක් තියෙනවා ඔයා වාඩි කරලා දඩුවමක් දෙන්න මම දෙන්න මම ඔයාලම දඩුවමක් දෙනවා අම්බෝ කඳුළු පොඩ ඉන්නකෝ අම්ම බලන මට කිසි ආදරයක් නැහැ என்ன என்ன மகே அமுது ඔන්න ඔය විදිහට තමයි අපේ චැලෙන්ජ් එක ගියේ. ඉතින් ඔයාලා කියාගෙන යනකොට හරියටම මේකෙන් දිනුවේ කවුද කියලා. හරි, එහෙනම් මං හිතනවා අද වීඩියෝ එකටත් ඔයාලා ගොඩාක් කැමති වෙන්නති කියලා. එහෙනම් තවත් අලුත් ලස්සන බ්ලොග් එකකින් ඉක්මනින්ම අපි හම්බෙමු. ආදරේ.